ඊට පස්සේ ඔන්න කියන්න ගත්තා දැන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ලෙඩෙක් ඒ නිසා ഇതുවට තරම් කරන්න බෑ කියලා. අපි ඒතකොට කිව්වා බයිපාස් සැත්කමක් කරාම හිටියටත් වඩා තරුණ වෙනවා. ඒ නිසා දැන් හිටියටත් වඩා ජව සම්පන්නව මේ මැතිවරණයට මුණ දෙන්න පුළුවන් කියලා. තමුනාසල ඊයේ දැක්කනේ ජව සම්පන්න තරුණෙක් වගේ වේදිකාවට නැග්ග විදිහ. බුදු දන්නවද රටේ අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමයි එකම වයසේ. ඒ දෙන්න එකට වෙන තාත්තයි පුතයි වගේ. ඒ නිසා ඒකත් බොරු වුණා. අන්තිමට කිව්වා මේ රාජපක්ෂ පවුලේ අභ්‍යන්තර ගැටුම් තියෙනවා. ඒකාබද්ධ විපක්ෂයේ අභ්‍යන්තර ගැටුම් තියෙනවා. ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට අපේක්ෂකත්වය ලබා දෙනවට සාතිශය බහුතරයක් විරුද්ධයි කියලා. අපි කිව්වා නෑ එතුමා අපේ අපේක්ෂක යවන්නේ ඒකමතිකව සියලු දෙනාගේ ආශිර්වාදයෙන් කියලා. තමුන්වහන්සේලා ඊයේ දැක්ක සියලුම පක්ෂ නායකයෙකු එකතු වෙලා ඒ වගේම පොදු ජන පෙරමුණේ ඉන්න සියලුම අය එකතු වෙලා රාජපක්ෂ පවුලේ සියලු දෙනා එකට එකතු වෙලා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ආශිර්වාද කරා සහාය දැක්වා එතුමාගේ සුබ මොහොතේදී එතුමත් එක්ක එකට හිටගත්තා. මේ වෙන විට එජාපයේ සහ ජවිපයේ ඒකාබද්ධ පචමෝලින් වැපුරු සියලු බොරු බොරු බවට සමාජයේ ඉදිරියේ හෙළිදරව්ය අමාරයි. ඒ නිසා අපි කියු සෑම දෙයක්ම සැබෑ බවට පත්තු නිසා අපි ඊළඟ නැවේ කියත් කියන්න. ඊයේ මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රකාශයට පත් කළේ ඒකාබද්ධ විපක්ෂයේ පොදු ජන පෙරමුණෙත් ජනාධිපති අපේක්ෂකයා නොව මේ රටේ ඊළඟ ජනාධිපතිවරයාගේ නමයි. එතුමා මේ රටේ ජනාධිපති වීම කිසිම බලවේගයකට නතර කරන්න බෑ කියන එක අපි ඊටාම විශ්වාසයෙන් ප්‍රකාශ කරනවා.